අපි අපේ රටට අවාසනාවන්ත ලෙස අපි කීප දිනයකට කලින් අපි ව්‍යාපාර සමුළුවක් පැවැත්තුවා. එහිදී අපිට අවස්ථාව ලැබුණා ඉන්දියාව වෙනස් කරපු මන්මෝහන් සිං මැතිතුමත් එක්ක ඒ විපර්යාසය කරපු ආචාර්ය වරේ කම්මෙන්ඩ එතුමල්ලා 91 ඉන්දියාව වෙනස් කරනකොට 94න් පස්සේ අපේ රට පල්ලෙහාට වැටෙන්න පටන් ගත්තා. 94ට පස්සේ ඔබතුමාලා බලාපොරොත්තු වුණු සංවර්ධනේ රටට ලැබුණේ නැහැ. මහවැලියක්, ඇඟලුම් කර්මාන්තයක්, ජනසවියක් මේ කිසි දෙයක් අපිට දකින්න ලැබුණේ නැහැ සහෝදරනි. ඒකට හේතුව තමයි ඒවා කරපු ඒ වික්‍රම කරපු නායක වරේක් නැවත අපිට බිහි කරගන්න හැකියාව ලැබුණේ නැහැ. 91 ඉඳලා ඉන්දියාව දිනු වෙනකොට අද ලෝකයේ බලවත්ම රට බවට ඉන්දියාව පත් වෙනකොට ආර්ථික විපර්යාස ගෙනල්ලා ඊට පස්සේ වර්තමාන අගමැතිවරයා විශාල සංවර්ධනයක් ඉන්දියාවට ලබලා දෙනකොට දැන් ඉන්දියාවේ තමයි සහෝදරනි ප්ලේන් එක ගහන්නේ. එයා ෆෝස් ප්ලේන් එක ගහන්නේ ඔක්කොම ටැංකිය අරන් යන ප්ලේන් එක ගහන්නේ ඉන්දියාවේ දැන්. ඉලෙක්ට්‍රික් බෙන්ස් කාර් එක ගහන්නේ ඉන්දියාවේ. අපි අවාසනාවන්ත වුණා ගාමිණී දිසානායක ජීවතුන් අතර හිටියානම් ප්‍රේමදාස මහත්තයා ජීවතුන් අතර හිටියානම් අද ලංකාවේ තමයි මේ සියල්ල ගහන්නේ. මේන වාහන ටික ඔක්කොම ඉලෙක්ට්‍රික් කාර් ටික එන ලංකාවේ අද ගහලා. හැබැයි අපිට මේක මිස් වුණා. අපේ කරුමේකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපිට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබලා දුන්නේ නැහැ. අධක්ෂ නායකවරු මහින්දලා බැසිල්ලා ගෝටලා එක කෝපි බීලා කේක් කාලා අපේ පක්ෂය විනාශ කරා. අවුරුදු 30කට අපිට නායකයෙක් නැහැ, ජනාධිපතිවරයෙක් නැහැ අපේ පක්ෂේ. හැබැයි මේ අතීතය අපි අමතක කරලා දාන්න. ඒ අමීරි අතීතය අමතක කරලා දාලා අපිට හොඳ කාරණයක් තියෙනවා සහෝදරනි සන්තෝෂ වෙන්න. එහෙම අපි කාලකන්ණි වුණාට ඒ අවුරුදු කීපය තුල අපි වාසනාවන්තයි මේ රට. අපේ සාක්ෂර හැකියාව 95යි. ඉන්දියාවේ 76යි තාම. බංගලාදේශයේ 67යි. අපේ ජීවත් වීමේ වයස ලංකාවේ පිරිමි 77යි කාන්තාවන් 80යි. ඒ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍යයේ තමයි අපේ නායකවරු කරපු ඉන්න තමයි අද අපි මේක අද අත්විඳින්නේ මේ රටේ. ඉන්දියාවේ එක 67යි. මිනිහෙක් 67ෙන් මැරෙනවා ඉන්දියාවේ. බංගලාදේශයේ 71යි. අපේ 75යි 76යි 80යි. එමනම් තාමත් අපිට අනිත් රටවල් අපිට ඕවටේක් කරලා මේ ගේම් එක දෙන්න පුළුවන් හරි කණ්ඩායමක් නායකයෙක්පත් කරොත් අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. අන්න ඒකටයි සහෝදරනි මම මෙතන ඉඳගෙන ඉන්නකොට මට ඉතාමත් සන්තෝසයි. අර්ජුන් රන්තුංග මහත්තයා 96 ඒ කප් එක ගහනකොට අපිට සනත් ජයසූරියලා අරවින්ද සිල්වලා කළු විතාරණලා චමින්ද වාස්ලා ඩිල්ෂාන්ලා දෙන්නු ද අප්පුඩියක් අපිට ඒ ආඩම්බර ලැබලා දුන්නා මෙතුමන්ලා රටට. අදේ 96 කණ්ඩායම අර්ජුන අයියා අපි ළඟ ඉන්නවා. රවුෆ් හකීම්ලා, මනෝ ගණේසන්ලා, ජී.එල්. පීරිස්ලා, හර්ෂලා, ඉරාන්ලා, අර්ජුනලා, මරික්කලා නායක විශාල ගානක් ඉන්නවා. නම් වශයෙන් මම හැම නාමම කියන්නේ රණගල්ලා, චන්ලා හොඳ දක්ෂයෝ. සහෝදරනි අපේ වෙනස මේ සියලු දෙනාම මොනවාරි වෘත්තියකින් ව්‍යාපාරයකින් වැඩ පෙන්නලා මොන ව්‍යාපාරයෙන් හරි වැඩ පෙන්නලා ආපු මිනිස්සු. ඉරාන් වික්‍රමනාත් මහත්තයා NDB බැංකුවේ හිටපු ලොක්කා. හර්ෂ මහත්තයා තව බැංකුවක ලොක්කා. මරිකා සිරසේගේ ලොක්කා. මේ හැම මිනිස්සුම අපේ ලොක්කෝ. ඒ කියන්නේ චණ්ඩියෝ නෙමෙයි. හැබැයි ව්‍යාපෘතියකින් ව්‍යාපාරයකින් මොකක් හරි එකකින් දියුණුවක් ලැබලා ඒ දියුණුව තමයි ඔවුන් ගේන්නේ ඔවුන්ගේ අමාත්‍යාංශයට. මේ කැබිනට්ට පත් කරපුවා මෙතුමල්ලගේ ඒ පළපුරුද්ද කළපුරුද්ද වටිනවා. දැන් අනුර කුමාරට හඳුන් නැතිට විදිත හේරත්ට ලාල් කාන්තට මොනවද තියෙන්නේ? අත්දැකීම් තියෙනවා. සහෝදර වරුනි කටින් බතලේ හිටවන්න බෑ මං හිතන්නේ. ඔබතුමල්ලා ඒක දන්නවා. ඒකට අත්දැකීම් තියෙන්න ඕනේ, හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මම පොඩ්ඩක් වෙලාවක් ගන්නවා. මම කතා ඉතාමත් කෙටියෙන් කරන්නම්. කතික ගොඩක් ඉන්නින්ද අර වීඩියෝ එකක් තියෙනවා පොඩ්ඩක් දාන්න පුළුවන් දන්නේ නැහැ. විනාඩි 1 කමාරක් විතර. මම කතාව මම කෙටි කරන්නම්. මේක බලා ගන්න ඕනේ ඔයගොල්ලෝ.
ප්‍රතිපත්ති වෙනස් කරන බොරු කියන මිනිස්සුන්ට ඡන්ද දෙන්න එපා. අනිකට වැඩ කරපින් හිටපු පොඩ අයියෙන් සහෝදරයෙක්ගේ අම්මගෙන්. ඒ අම්මා ගාවින් තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගත්ත කාලය. ඔව්. හැබැයි අවසන් කරගන්න බැරි නොහොඳට. ඒක කියන්න ඕනේ. දැන් ඔබට කියන්න බැරිව මං හිතන්නේ මට කියන්න පුළුවන්. මේ සඳහන් කරන්නේ කුමාර් ගුණරත්නම්ගේ අම්මා ගැන. ඔව්. ඔබට ඔව් කියන්නත් පුළුවන් නෑ කියන්න. ඔව් ඔව්. කුමාර් ගුණරත්නම් කාරණා පොඩ්ඩක් අපි අහමු. දැන් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නොවේ. ඔව්. ඒ කියන්නේ දැන් කවද? ආ කවද? ඒ කියන්නේ ජොයිපේ එහෙම කෙනෙක් ඉඳලා නෑ. ඉඳලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් ඉඳලා නෑ. ජනතා විමුක්ති පෙරමුණේ කුමාර් ගුණරත්නම් කෙනෙක් ඉඳලා නෑ. ඔය 225 ඇතුලේ මොන කොලේ අරන් ගහුවත් බූරුවෙක්ම තමයි ලියන්නේ. ඔය 225 ඇතුලේ මොන කොලේ අරන් ගහුවත් බූරුවෙක්ම තමයි ලියන්නේ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව වැඩබද්ද ආහාර සඳහා තියෙන බද්ද සියන බිඳුව දක්වා මුළුමනින්ම ඉවත් කරනවා. ඊළඟ ගත්තොත් ඖෂධ සේවා තියෙන වැඩබද්ද අයින් කරන්න ඕන. ඖෂධ සෞඛ්‍ය සේවා සෞඛ්‍ය උපකරණ වල බද්ද මුළුමනින්ම අයින් කරනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අන්න ඉගෙන ගන්නකොට තියෙන බද්ද මුළුමනින්ම අයින් කරනවා. ඒකට මොකද්ද? සෞඛ්‍ය අධ්‍යාපන ආහාර වලට දින 118 බද්ද බිඳුව දක්වා නේද? ඒ කියන්නේ අහුස් කරනවා. උපේන විට ගෙවන බද්ද සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 2 දක්වා වැඩි කරනවා. අපි ගණන් හදලා බැලුවා අහිමි වෙන්නේ රුපියල් බිලියන 54යි. අපි අලුත් බැංකුවක් ගැන කතා කරලා තියෙනවා. දීපල ඇපයක් නැතුව ණයක් දෙනවා. මේ පාලකයන් උත්සාහ කරමින් තිබෙන්නේ තමන්ගේ අධිපරිභෝජනවාදී නාස්තිකකාර සුඛෝභෝගී ජීවිතය ගෙන යාම වෙනුවෙන් මේ මන්ත්‍රීවරුන්ගේ වටිනා පස්සපැත්ත තියාගෙන යාම සඳහා මෙවැනි මුදලක් වියදම් කළේ. මේ ජීප් රථය මා කලින් කිව්වේ ඇත්ත ගත්තොත් ලංකාවේ වෙළඳපොළ මට්ටමින් අද මීදම ගත්තොත් මේක ජීප් රථයක් ලක්ෂ 500ක් වෙයි. කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් එක ජීප් රථයක් මිලියන 50කට අධික මුදලක් වෙයි. ඔබ හිතනවා ඔබ ඡන්ද දෙන ලද මන්ත්‍රීවරයා ලක්ෂ 500ක වාහනයක නැගලා ඔබගේ ගමට එන්න උන් ඒ අය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න කිව්වා. දැන් බොහොම සූතී මම මේක ඔබතුමාලට පෙන්නුවේ දිව දෙකේ මිනිස්සු ඔබතුමාලා කවදාවත් විශ්වාස කරන්න එපා. සුජීව සේනසිංහල මෙතන ඉන්න නායකයෝ දිව දෙකේ නම් එතුමා ඉස්සරම ඔබතුමාලට කියනවා තම පැහැදිලිව කුමාර ගුණරත් අඳුරනවා කියලා. එතුමා ඊට පස්සේ එතුමායෙන් ප්‍රශ්න කරපම් කුමාර ගුණරත් අඳුරනවා කියලා එතුමා කියනවා වගකීමෙන් කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ අවුදරණි කියනවා වැට් බැද්ද සම්පූර්ණයෙන් අයින් කරනවා කියලා. වැට් බැද්ද අයින් කරලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔබතුමාලා පෝලිං වල තියලා නොමරා මැරුවේ. එයින මේ බොරු පොරොන් දෙන්න එපා. මීට වැඩිය ආර්ථිකය අපි හසුරවන්න අපිට හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. ඒ වගේම සහෝදරනි එතුමාලා කියනවා දැක්ක ඔබතුමාලා හොඳට හිතේ තියාගන්න. එතුමා කියනවා පාර්ලිමේන්තුවේ ඉඳලා 225 න් මොකා එළියට අරගෙන ගැහුවත් බූරුවෙක් වෙලිට එන. එතුමත් බූරුවා. ඒ 225 ඇතුළේ ඉඳගෙනම එතුමා කියනවා 225 න් කෝක එළියට ගත්තත් බූරුවා කියලා. එතන ඒගොල්ලන්ගේ ඉන්න ඔක්කොම ටික බූරුව කියන එකත් උන් පිළිගන්නවා. ඊට පස්සේ කියනවා දැක්කද? දැන් අනුර කුමාර මහත්තයා ඉස්සර නම් සාදුකෙන් පෙළින් දැන් ඉතින් නැගිටියෝ කියලා දුප්පත් ජනතාව වෙනුවෙන් සටන් කරපු නායකයෙක්. දැන් ලස්සන කලිසම් අඳිනවා අපි ඉරිසියා නැහැ. ලස්සන බේට් අඳිනවා, ලස්සන සපත්තු අඳිනවා, ලස්සනට කොණ්ඩේ කපනවා. හැබැයි මොකද්ද අර අන්තිමට කරපු බලු වැඩේ? ජීප් එකකට බැනලා පස්ස තියාගෙන ආවෙ නැත්තම් ලක්ෂ 400ක සීට් එක ජනතාවට සේවය කරන්න පුළුවන්ද කියලා අහලා ලස්සනට එනවා ලක්ෂ 400ක ජීප් එක. එයින්ද සහෝදරනි ඔබතුමාලා කවදාවත් වචනේ මාරු කරන නායකෙක් විශ්වාස කරන්න එපා. ඒක තමයි අපිට කෙලවුනේ. ගෝඨාභය රාජපක්ෂ ගෙනල්ලා වචන මාරු කරලා අද කියන එක හෙට කියන්නේ. ඒකෙන් තමයි මේ රටේ විශාල විනාශයක් ආසියාවේ තියෙන දුප්පත්ම රට බවට අපි පත් උනේ. එයින්ද ඔබතුමාලා මේක හොඳට හිතේ තියාගන්න. පත් කරන ජනාධිපතිවරයා තමන්ගේ දුවට හොයන සහකරුවෙක් වගේ හොඳට හොයලා බලලා තමයි කතරේ ගහන්න ඕනේ. බොරු කියනවා නම්, පච ගහනවා නම්, ප්‍රතිපත්තිකරුක නොවෙනවා නම් රටක් පාලනය කරන්න ඔබතුමාලා බලාපොරොත්තු වෙන්න එපායි නායකයන් සහෝදරනි. එහෙනම් සදිප් ප්‍රේමස මහත්තයායි කැරට්ටුව ගන්න මිනී මරලා නැහැ, හොරකම් කරලා නැහැ, මංකොල්ල කාලා නැහැ, බලු වැඩ කරලා නැහැ, ජඩ වැඩ කරලා නැහැ. වැඩ කරලා තියෙන ජනතාව වෙනුවෙන් අවුරුදු 25ක් දෙන්න උද අප්පුඩියක් අපේ අනාගත ජනාධිපතිවරයාට. අන්න ඒ වගේ දක්ෂව තමයි අපි aran තියෙන්නේ සහෝදරනි. රනිල් වික්‍රමසිංහ මහත්තයා කෝටි ගණන් වියදම් කරනවා මන්ත්‍රීවරු බාගන්න. එතුමා රැස්වීමක් මේ ඊයේ පෙරේද කරා. ඊට පස්සේ නම් මම රැස්වීමකයි දැක්කේ නැහැ. තිබ්බ දෙකක්. ඒ රැස්වීම මට ඇත්තටම දුකයි. අපේ පරණ නායකයා පිට්ටු බම්බුවකට කොට්ටයක් බැස්සුවා වගේ ඉතාමත් කැත ෂර්ට් එකක් එතුමාට අන්දලා. ඇත්තමයි එතුමා ඉතාමත්
ලැජ්ජා සහගත තත්ත්වයකට පත් කරලා තිනවා. අපිට ආරංචි එතුමාලු ෂර්ට් එකක් මහනවා, එතකන් ආයෙ රැස්වීමක් තියන්නේ. අපි එතුමාට කියනවා, ඔබතුමා ඇවිල්ලා ඉන්නේ අනිවාර්යයෙන්ම අපේ ඡන්ද කීයක් හරි ඩැහගන්න, දිනන්න නෙමෙයි. ඒ හින්ද අපේ මන්ත්‍රීවරු ඩැහගන්න මිලියන 300, මිලියන 400, මිලියන 500 මේ වෙනකොට වියදම් කරනවා සහෝදරනි. ඒ හින්ද කවුරු හරි මන්ත්‍රීවරයෙක් හෙල්ලෙනවා නම් හෙල්ලෙන්නේ සල්ලි වලට මිසක්, වෙන වරදාන වලට මිසක්, දේශපාලන තීන්දුව වලට නෙමෙයි.